ඉස්සර ඡන්දයක් තියෙනකොට ඒක ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද පළාත් සභා මැතිවරණයක්ද එහෙමත් නැත්නම් ප්‍රාදේශීය සභාවට කට්ටිය තෝරන මැතිවරණයක්ද කියලා වෙනසක් නැහැ. හැම එකටම ඉතින් මීඩියා සම්දර්ශන තමයි. සමහර වෙලාවට සම්දර්ශන වලින් විතරක් නැවතුනේ නැහැ. ඡන්දේ තියෙන කාලේ ඒ පැත්තෙන් මේ පැත්තට ගහනවා. මේ පැත්තෙන් ඒ පැත්තට ගහනවා. අන්තිමට ඡන්දේ ඉවර වෙච්ච ගමන් දිනපු අය පෙරදිච්ච අයට ගහනවා. එහෙම තමයි පහුගිය කාලේ අපේ රටේ ඡන්ද කෙරුවාව සිද්ධ වුණේ. හැබැයි කාලේ වෙනස් වෙලා සිස්ටම් එකත් චේන්ජ් වෙමින් පවතිනවා. මිනිස්සුත් ඒ වෙනස පස්සේ ඉස්සරහට යනවා. අද ලංකාවේ ඡන්දයක් තිබ්බා කියලා නොදන්න කී දෙනෙක් ඉන්නවද? ඒ වෙනමුකුත් හින්දා නෙවෙයි ඡන්දයක් තිබ්බට ඡන්දයට කලින්වත් ඡන්දයට පස්සෙවත් කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිද්ධ වුණේ නැති හින්දා කිසිම කලබලයකුත් කලේ නැති හින්දා මේ ඡන්ද සංස්කෘතිය වෙනස් වෙන්න පටන් ගත්තේ පහුගිය ජනාධිපතිවරණයෙන්. මීට කලින් ජනාධිපතිවරණයක් ඉවර වුණාම පහර දීම කොහොම වුණත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ව එහෙන් මෙහෙට මාරු කරනවා. සමහරුන්ගේ වැඩ තහනම් කරනවා. සමහරු ගුටි කන්න වෙයි කියලා බයේ රස්සාවට යන්නේ. හැබැයි ඒ සියලු දේ මෙවර ජනාධිපතිවරණයේදී වෙනස් වුණා. දිනපු අය පෙරදිච්ච අයට ගැහුවෙත් නැහැ. පෙරදිච්ච අය රස්සාවලට යන්නේ නැතුව හිටියෙත් නැහැ. කාටවත් අත්නෝමතික ලෙස ස්ථාන මාරුවක්වත් වැඩ තහනමක්වත් දුන්නේ නැහැ. ඒක තමයි රට බලාපොරොත්තු වෙච්ච වෙනස කියලා බොහෝ දෙනෙක් කියනවා. ජනාධිපතිවරණයෙන් ලැබපු පන්නරේ නිසා අද ඇල්පිටිය ඡන්දෙත් සාමකාමීව නිමා වුණා. අඩුමතරමේ ඡන්දයක් තිබ්බද කියලා දැනුනේත් නැහැ. මැතිවරණ ක්‍රියාවලියේ සිදු වූ මේ වෙනස යහපත් සමාජයක් කරා රට ගමන් කරන බවට පෙන්눔 කරනවා නොවේද?